අපේ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව ප්‍රශස්ත තැනක නැහැ. ප්‍රවෘත්තියක් කියන්නේ කුමක්? මේකට මාධ්‍ය ජනමාධ්‍ය පිළිගත් ආකෘතියක් තියෙනවා. මම කියන්නේ මේ ආකෘතියට හිර වී සිටිය යුතුයි කියන. නිදර්ශනය ලෙස ප්‍රවෘත්තියක් ලෙස අනුමාන කතා පළ කිරීම ජනතාව නොමග යවීම. සිදු නොවුණු ප්‍රවෘත්තියක් ශීර්ෂ පාඨයක් දාලා පළ කරනවා. අපි සමාජ මාධ්‍ය වල අනන්තවත් දකිනවා. දකිනවා. සමාජ මාධ්‍ය බැලුවොත් මිනිස්සු පිස්සු වැටෙනවා, බියටපත් වෙනවා. ඉතින් මේ මාධ්‍ය සාක්ෂරතාව අවශ්‍යයි ජනතාව නිවැරදිව තොරතුරු ග්‍රහණය කර ගැනීමට සමබරව විවරණ තේරුම් ගැනීම සඳහා. ඉහළ වෘත්තීය භාවයකින් යුත් මාධ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීම. අගති විරහිත මාධ්‍ය රටාවක් ගොඩනැගීම. යහපත් මාධ්‍ය චර්යාව භාවිතයක් සංස්කෘතියක් ගොඩනැගීම. දරුවෝ විශාල පිරිසක් ජනමාධ්‍ය විෂය හදාරන ඔවුන් අතර විශාල ලැබියාවක් තියෙනවා මේ විෂයට. ඒ නිසා ඔවුන්ට ජනමාධ්‍ය පිළිබඳව විෂය දැනුම දීමත් අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ විභාගයේ අවශ්‍යතා සඳහා වගේම අර ඉහළ මාධ්‍ය සාක්ෂරතාවක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ආචාර ධර්ම තිබෙනවා, ශිල්ප ක්‍රම තිබෙනවා, ඉතා ඉහළ දියුණු තාක්ෂණික පාර්ශවයක් තියෙනවා. ඉතින් මේවා ග්‍රහණය කරගන්නේ නැතිව අපි ඔය කතා කරන වෘත්තීය භාවයෙන් යුතු මාධ්‍යකරුවා හෝ බී කරන්න බෑ. ඒ වගේම මාධ්‍ය සාක්ෂර යහපත් ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් තියෙන ක්‍රියාදාමයක්. සෙනිකව සමාජය පරිවර්තනය කරන්න අමාරු. ඒ නිසා මේ පිළිබඳව ලෝකේ බොහොම කතිකාවක් ඇති වෙලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ සංවේදනින් පිරි ලෝකයක. ජනමාධ්‍යෙන් තොරව දෛනිකව මිනිසෙකුට සිතන්න බැරි තරමට ජනමාධ්‍ය අපිට බලපෑම් කරනවා. ඒ නිසා එවැනි කාර්ය බහරයක් තියෙන ජනමාධ්‍ය නැත්තම් ලෝකේ හතරවෙනි ආණ්ඩුව කියලා නිර්වචනය කරපු ජනමාධ්‍යයක් එක්ක ගුණාත්මක යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම කියන එක තම අභියෝගාත්මකයි. මාධ්‍ය අධ්‍යාපනයේ පාසල් පද්ධතියට ගෙන යන්න ඕන. ඒ පාසල් පද්ධතිය අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයන් වලට පමණක් නෙවෙයි. ශ්‍රීලංකාවේ වගේ අධ්‍යාපන ක්‍රමයක් දියුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක මාධ්‍ය අධ්‍යාපනය කියන එක මාධ්‍ය සාක්ෂරතාවෙන් කියන එක පෙර පාසල් අධ්‍යාපනය දක්වා පරිවර්තනය කරලා තියෙනවා.